සමන්තහා චක්හවාලිසු අත්‍රාගච්චන්තුදීවතා සද්ධම්ම සතුදීවතා සද්ධම්මංම නිරාජස්ස සුනන්තු සග්ග මොක්හදන් ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්මස් සවන කාලු අයංබදන්තා ධම්ම සවන කාලු අයංබදන්තා නමුතස්සෙ භගවතු අරහතු සබ් දම්මි සුුවප පටිහතඥානචාරස්සෙ. දසබල දරස්ස චතු වී සාරච්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්්‍ය මස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාාගතස්සෙ සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවතු අරහතු, සබ්බ ධම්මි සුුවප පටිහත ඥානචාරස්සෙ දසබලෙ දරස්ස චතු වී සාරච්්‍ය විසාර දස්සෙ. සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිසෙ තතාාගතස්සෙ සබ්බ්ඥුණු සම්මා සම්බුද්ධස්සේ. නමෝතස්සෙ භගවතු අරහතු සබ්බ දම්මිසු අප පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතු වී සාරච්ච විසාරදස්සෙ, සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිසරස්ස ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ. තතාගතස්ස සබ්බ්්‍යුුණෝ සම්මාසම්බුද්ධස්ස උතුම්මු භාගග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්මු නමස්කාරිය වේවා දම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිටනොවේවා මිති්‍යා දුෂ්ටික වචනයක් පිට නොබේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොබේවා උතුම්මෝ භහග්‍යවතුන් වහන්සේග සත්‍යමෝ බුද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියල්ුවාරයන් වහන්සේලාගේ යනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ යනුග්‍රහය ලැබේවා සියලු සාසනාරක්‍ෂකින් වහන්සේලාගේ යනුග්‍රහය ලැබේවා හැමදිනාටම භාගෙවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයම අවබෝධ කර ගනිත්ව. සාධූ සාධෝසාතුෝ සද්ධර්මශ්‍රාවක කාරනිික ගුණගරුක පිින්වත්න අද දවසේදී අපේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ. භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් මගත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාල ස්වාසූ දහසක් ධර්මස්කන්දය අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ඉරිදා ධර්ම දක්ෂිණාවේ පුන්‍යවන්ත දායකත්තේ දරන්නේ අකුරැස්ස පරදුව අලුද්ගෙදර පදිංචි G.H. විතානාච්චේ මහත්මිය ඇතුළෝ පිින්වන්ත පිරිස. ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසකට මේ උතුම්මෝ ධර්මදේශනාව ශ්‍රවනය කරන්නට අද දවසේ ඒ ධර්මදානමී පිනින් පැස්කරගන්න පින අපි ඇත්තන්ට දේශනාව අවසානයේ අනුමෝදන් කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානු ශාසනාව ආරම්භ කරන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ. පින්වතුනි අද දවසේ මං අපේ පින්ඔතුන්ට බොහොම වටින කාරණාවක් මාතෘකාව හැටියට තෝරා ගණ්ඩ අදහස් කරගත්තා. ඒ තමයි අපි පහුගේ දවසක බොහොම විශේෂ දහම් කාරණාවක් අපේ පින්ඔතුන්ට දේශනා කළා එතම මේ අටපිරිකර පිළිබඳව යම් කෙටි හැඳින්වීම. ඒ දේශනාවේ කොටසාහපුූ සමහර පින්වත් පිරිසක් අපට කතා කලා. අපි මොනගෙහි ජවස්ථාවන්වල එක ප්‍රකාශ කලා එවගේම තමයි සමහර දෙනෙ කපෙන් ඒ කාරණාවල් පිළිබඳ දීර්ග විස්තර කලා විමසුවා. ඒ අතර නගපු බොහෝ ප්‍රශ්න තියනවා ති සමහර කෙනෙක් බහුල විමසපු කාරණාව තමයි අපි එතකුට මිච්චර කාලයක් පූජාකරපු අට පිරිකර අටපිරිකරක් නෙවෙයිද කියන කාරණාවට. පිහතුනි මුලින්ම තේරුම් කරගන්න ඕනදේ තමයි අපි සරණගිහිල්ල තියෙනෙ කාගෙ සරණද. අපි සරණගීල තියන භාග්‍යතුන් වහන්සගේ සරණ. හනම් භාග්‍යවතුන් වහන්සේගේ සරණගියපු ශ්‍රාවක පිරිසක් නං අපි අපි හනම් පිළිගන්න ඕන කවුරු කියපු දේද අපි පිළිගන්න ඕන ඒ භාග්‍යවතුන් වහන්සේ කියපු දේන ඒකනේ අපි මේකට මේ ශාසයනෙට කියන්නේ බුද්ධ ශාසනය කියලාමික බුදුවරුන්ගේ ශාසනයා නැත්තං උගත් අයගේ? එහම නැත්තාම් මහාචර්රවරුන්ගේ එහෙමත් නැත්තාම් රහතන් වහන්සේලාගේ එම නැතැන් දෙවියන්ගේ බ්‍ර්මියන්ගේ එහෙම දහමක් නෙවී මේ දහම පංවතු අයිතිකාටද භාග්‍යතුන් වහන්සේට තුොට භාග්‍යවතුන් වහන්සේකින් පස්සෙද ඊළඟට වැඩයින්නේ ධරමය ධර්මරත්නය එතකොට පංවතුන අපි බුදුරජාණන් වහන්සේගේ හදමඩල්ලෙහි උපන්න උන්වහන්සේ බුදුමුවීන් අපට දේශනා කරපු. ආන්නේ ධර්මය තමයි අපි පංවතුනි අනුගමනී කර්ඩෝන. තොට භාග්‍යතුන් වහන්සේ අපට සිල්වල මූලික වශයෙන් පන්සිල් පද පහ කනුමත කරලා තියෙනවා. අදකාල සමහර කෙනෙක් හිතනවා මේ බුදුරජාන් වහන්සේ පහළවෙන්නේ කල්නොත් පන්සිිල් තිබුණනා. ඌූ ඇත්ත අන්‍යාගම්බල පන්සිල් තිබුණා. හැබැයි අපේ පින්වතුන් පටලවගන්නෙ පා, භාගතු වහන්සේ පහළවෙන්න කලින් තිබිච්ච පන්සිිල් පද පහයි, භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්ට පත්වෙලා දේශනා කරපු පන්සිිල් පද පහයි පිංවතුන අහසයි පොළුවයි වගේ. හාත් පසී වෙනස්. ගොද බුදුරජාණන් වහන්සේ පහළවෙන්න කලින් සිල් පද පහක් තිබනට බුදුහාමුදුරු ඒකමාරගෙන් අපට දේශනා කලා නිෙවේ. භාගතුහන්සේක විස්තර කලාා. මොකද ඒ කාලේ තිබුණ අන්ත දෙකට ගියප පන්සෙල් පද පහ. එක් අත්ත කියලමතාාන යෝග ගේිය පන්සල් පදා එමන තන් කාමසු කල්ි කාන යෝගට ගගේපපු පන්සල් පද පහ. පා ගතයේ මන්න මටමට අ ෝනකල් සහරෙනෙ අත්ත ක කිය මතා යෝගට ගීල තිබනවා සහර කෙ කාමසුල්ලිකාන යගට ගිහිලතින ප්‍රාණගාතයේ. නමුත් භාගතු හන්සේදේශනා කරපු පන්සිල් පද පහතමයි මධ්‍යම ප්‍රතිපදාව. අපි මේ මැදුම් පිළිවෙත කියලා අපේ කටු හරුවවෙලා තියන පින් වතු හාරැෂ්ටාන්ික මාර්ගගේ. අපටම. මේ ජීවිතයේ වැරදිච්ච මුල්ම තැන තමයි. අපට මේ දහම ලැබිච්චන. වැරදිච්ච තැන තනයි දහම ලැබිච තැන කියලා මං අදහස් කලේ අදකාල බලෙන් පින්හතුනි ගොඩාධනෙකුට මේ භාගතු වහන්සගේ ධරමය. වැඩි දෙනෙක්කී ලැකිවතින් එක වරදක්නේ, ගොඩ දෙනෙකුට මේ ධරමය ලැබිල තියෙන්නේ එක දහම් පාසලින්. එකකෝ මොනෝහරි කුඩා තැනකින් පාසලින්. ටොටඉහෙම ලබපු දහම් දැනුමකින්. අර තමන්ට පොඩිකාල්ලින්ඳදලම අහන්න ලෙබිච්ච පොදුවචන ටිකකින් තමයි මේ සමස්ත භාගතුන් වහන්සේ ධරමයම පින්වතුනේ තීරණයකට එන්නේ පිවත්නේ එහෙම ධර්මයක් ඉගනගෙන භාග්‍යවතුන් වහන්සේ අපට දේශනාකරේ සැබෑකාරණාව මොකක්ද කියන එක අපි පින්උතුන් හිතන්නේ පවබෝධවෙයි කියලා අද ගොඩත්දිනකොට පින්වතුනින් වැරදිලා තියන ඒ නිසානේ බලන්නකොල් ලංකාවේ කී දෙෙනෙක් එහෙම නොමග ගිහිලා තියෙනමද. කාලෙෙන් කාලට ජනප්‍රිය වෙන එක එක මාතතුෘකා පස්සෙ ගිහිල්ලා මිනිස්සු පිින්හතුනි තමන්ගේ මාර්ගයේ කොච්චර අවුල් වියවුල් කරගෙන තියෙනවද. කාලෙකට බුදු හාමුදු ලංකායි පහලනා කියලෙනවා. කාලෙකට රහත් කියල එනවා. තබත් කාලෙකට බටහිර විද්‍යාව විනිි මිහිමයි කියාගෙනෙනවා. එක් කාලෙෙන් කාලෙට පින්වතුනි ජනප්‍රිය මාතෘකා සමාජයතු ලිස්මතු වෙනවා. මෙතන තින ප්‍රශ්නය තමයි. ඒ මාතෘකා සමාජයේ තුළ ජනප්‍රිය වෙන්න මූලිකම හේතුව තමයි ලංකාවි බොහෝ දෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සැබෑ ධර්මය මොකදද කියෙ කවබෝධි වෙච්චනැතිය ඇයි මිනිස්සු පින් උතුන අද ධර්මය හොයනෙ කොහෙද බලන්නක එක්කෝ සමාජ මාධ්‍යවලින්. මේ වර්තමානී එම නැත්තැන් එක එක්කෙන කියන කතන්දරවලින් ඒවන් තම අද කාලෙ ගොඩාදිනෙ ධර්මය දැනගන්න එතන නෙමේ ධර්මය තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ නිවැරදිීමම ධර්මය තියනෙ පිවතුනනි ත්‍රිපිට කට්ට කතාවල අපි පංවතු විමසන්න ගීලා අන්න එතනින්. එතනින් ගන්න අපේ පින්වතුන් ධර්මීය ඒකත් කොටසක් ගන්න ඇතුව තමන්ට අවශ්‍ය කරන කාරණාවට තොරුතුර ටිකක් ගන්නඇතුව සමස්ත ධර්මය මධ්‍යනය කරන්න. එක හිතන්න බුදුහාමුදුරුව නිවන්නට පනෝපපු විය නිදේශයක් කියලමිත්‍රිපිට කට්ට කකතාව. ආං එතනින්, ඒ අරගෙන, හරීයට ධර්රම ඉගනගෙන ඉවර වෙලා, අපි පින්වතු මිල්ලෝකයේ දිහා දකින්නකෝ. ඔබ කලින් හිටපු බුදුදහමය කෙළෙ හිතාගෙන හිටපු බෞද්ධකමයි.මි භාග්‍යවතුන් වහන්සේගේ ධරමය හරියට අවබෝධ කරගෙන ඊළඟටන බෞද්ධකමයි කොච්චර වෙනස්ද කියලා. අපි පින්වතුනි ධර්මි හදාරණුනා නෙහිම. ඔන්න ඔය අවබෝධය බොහෝදනෙකොට නැති නිසා තමයි? කාලෙන් කාලට ඔයවගේ ඒක මාත්‍රකා පිුතුට ලංකාවවිජන ප්‍රියවෙදි. තවකාලෙකට තවයි එකක්කේ. තවකාලෙකෙට තව එකක්ක මේකට තින් එක්කම විසඳරම තමයි අපි පිිතුන් හොඳින් ධර්මී ගෙන ගන්න. භාගතුන් වහන්සේගේ ධර්මය හරරියට ඉගෙන ගන්න. ඒගෙන ගන්න. තමන්ගේ අර වැරදි ආකාල් පොලුව තියාගන්න ඇති නැතුව. ඒ වැරදි ආකාල්පොලොුවෙන් අයින් කරලා මැදහත් සතින් ධරමී ගෙන ගන්න අප පින් ගඋතුර ධර්මාව බදී. එක මඟ රදධාහරණනට ගත්තේ පසිල් පද පහා බුදුරජාණන් වහන්සේ දේශනාකරේ මධ්‍යම ප්‍රතිපදාව. ප්‍රාණගාතිය බුදුරජාන් වහන්සේ දේශනා කරපු විදියට කළොත් විතරයි එකන ප්‍රාණගාතිෙන් වැලකුණාවෙන්න්නේ පානාාතිපාතා වේරමණී සික්ඛපදන් සමාධයාමිකින තැනට ඉන්නේ. ආන් එහෙමයි පිංවතුනි අපි භාගතු වහන්සේ ධර්ම මාර්ග යන්ඩඕන. බුදුරජාණන් වහන්සේ අපට අවශ්‍ය කරන හැමදේම දේශනා කල්ල තියෙනවා එවයි කිසිීම අඩුපාඩුවක් නෑ එමනං අපි ඒ ධර්මිය දැනගෙන් ඒ ධර්රමය ඒ විද්‍යයට වැඩුවෝත් තමයි අර භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නිවන් මඟට ඔබට මට යන්න පුළුවන් වෙන්නේ එන දැන් මේ අට පිරිකර කියන කානාව තුල තියෙන්න්නේෙත් ඒකම තමයි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ අට්ටතමයි අටපිරිකර වෙන්න කියලා පිරිකරවර්ග අ්ටක් භාගතුන් වහන්සේ පැනෙව්ුවම. එතුොට අපි දැනගන්න ඕන ඒ අට පූජ කරන්න මඟර කලින් දවසිත් මතක් කරන්නේ, භාග්‍යවතුන් වහන්සේ පැනෙව්වම අෂ්ටපාන කියල කියන්නේ මෙන්න මේ පානවර්ග අට්ට කියලා. එදර අපි දැනගන්න ඕන පිහතුනි ඒ අට තමයි පූජ කරනු නෂ්ටපාන කියලා. හැබැයි බුදු හාමුදුරුවෝ? කැපානවර්ග පින් උතුනි ඔයාට විතරක් නිවී. කැපපානවර්ග වෙනම දේශනා කල්ලා තියෙනවා. කොඩා පලවලින් ගන්න පුළන් ඕනම පානවර්ගයක් කැපයි. බලන මිනිමි මී කාරණාව අපේ පින් උත්තුම් හරියට තේරුම් කරගන්න. භාග්‍යතුන් වහන්සේ විනිීපිටකේ විකාලයේ කැපපානවර්ග මොනවද කියන එක භාගතනසි පනවල තියෙනවා. තර පනවයක ොහොමද? පනවලතියෙනෙ කුඩා පලවලින් ගන්න පුළුවන් ඕනම පාන වර්ගයක් කැපයි. මොනවද කුඩාපලවලින් පානවර්ග. දියල්, අලිපේර, පර, සියම්බල්ලා, දොඩං, නාරං, දෙහි, නෙල්ලි, වෙරලු, දෙලුම්, අන්නනාාසි, බෙල්ලි, ඉස්ටෝබෙරි පල්, ඇබරැල්ලා ලොවී උගුරඇස්ස, රම්ඹුටං, මැංගුස් ඔයි ඕනම පානවර්ගයක් කැපයි. දැන් එතකොටද මින්නමේ පානවර්ග අතර මීට. මේ පළතුරුුවර්ග අතරින් බුදුරජාණන් වහන්සේ අටක් උඩට අරගෙන පෙන්නවා මොකදදට ඒ අට තමයි අපි කියෙන් අෂ්ටපාන කියලා. මොනවාද අෂ්්‍රපාන අම්ඹපානය ජම්බුපානය චෝචපාන කියල කියන්නේ ඇට සහිත කෙසෙල් මෝචපාන කියල කියැ ඇයට රහිත කෙසෙල් ඉළඟට මදුපානය කියල කියන්නේ පැන් මිශ්්‍ර කරපු මී පැණි. කම්මී පැනිි පූජ කරන කැපනේ පැන් මිශ්‍ර කරපු මී පැණ ඉළඟට මුද්ධිකපාන කියලකැන මිදි මිදි පානය. ඉළඟට සාලුකපාන කියල කියෙනවා ඕලු නිලුම් මානිල් මිනි මේ ගෙඩිවලින් ගන්න පානවර්ගය. ඉරට පාසාරුකපාන කියලකෙනම් මසං ගෙඩිවලින් ගන්න පානය. තු මින්න මේ පානවරග අටක් භාග්‍යතුන් වහන්සේ නම් කලා. එතුට දැම් බලන්න දැන් මේ තරම් පලතුරු අනුමත කරපු භාග්‍යවතුන් වහන්සේ. පානවර්ග අටක් වන්නම වංකරල පෙන්නුවේ ඒ වෙනම වෙන්කරේ පින්හතුනි ඒ පානවර්ගාටි විශේෂත්්‍යයක් තියෙන නිසා. මොකදදේ විශේෂත්තිය පතුනි මේ පානවර්ග අට බිචුන්වහන්සේලාට කාය ශක්තිය බහුල වැඩෙනවා. නිරෝගිකමට විශේෂය මනුග්‍රහ කරනවා. බොහෝ රෝගවලට මේ පළතුරු වර්ග අऔෂ දෙයක් මෙන්න මේක භාග්‍යතුන් වහන්සේ බුදු වැසින් දැකපු නිසා තමයි ඒ අට පින්වතුනි භාගතුනන්සේ වෙන්නම වෙන් කරල පෙන්නවේ. දැුණ කෙනෙක් ඉන්නවා අෂ්ටපාන පූජාවක් කරනවා කියලා යට මෙහිමීතෙනවා. ඔන්න පළතුරුවාර්ගාටකින් පානවර්ගටක් කරගෙන පූජ කරනවා. අපි ගමුක දියවුල් ගන්නවා ලිපේරගන්නවා. ඇපල් ගන්නවා ලොවි ගන්නවා උගුර ඇස්ස ගන්නවා. ්‍රමුටන් ගන්නවා වෙරළු ගන්නවා දෙෙලුම් ගන්න කලලා ඔන්නෝම පිහිතමක පානවර් ගටක් ැදව කිය. තු ඒ අාරගෙන පූජා කරලා එයාහිතනවනමං අෂ්ටපාන පූජා කරා කියලා ඒ සිතුවිල්ල පින්වතින් සාර්ථක වෙන්නේ. ඇයි සාර්ථක වන්න ඇත්ති. භාග්‍යතුන් වහන්සේ නම්කරුපු වටක් තියාගෙන තමන්ට හිතිච්චට පූජාකරනෙ ක අෂ්ටපාන නෙවෙේ ඒකට කියන්නේෙ එපානවර්ග පූජාවක් ඉතර. එක අෂ්ටපාන පූජාවක් නෙව. නම්කරු පටය පූජ කරන්න ඕන. මමි වැටහෙන තැනකිින් මේ මාතෘකාව පටන් ගත්ති. බුදුරජාණන් වහන්සේ අටපිරිකරට, පිරිකර අටක් නම් කරලා තියෙන මනං ඒකනං අට පිරිකර කියන්නේ පින්හතනි මතකතියාගන්න අපි පූජ කරන්න ඕනේ ඒ අට මිසක් අපට කැමති අටක් නෙවෙේ. හැබැයි මතකතියාගන්න වෙනක් අටක් පූජකරා කියන එක පවක් නෙවී. ද වෙන පළතුරු පාන වර්ග අටක් පූජා කරා කියන එක පවක් නෙවෙයි. හැබෑර අෂ්ටපාන පූජාවෙන් ලබනානිසන්සය ලැබෙන් නැතික විතරය තියෙනෙ. ඔද අෂ්ටපාන කියල කියන්නේ. භාගතුනන්සේ වෙනම නම්කරපු පාන වර්ගටක් තුොෙ ඒ අට්ට පූජා කරළොත්න ඉන්න මේ ප්‍රතිඵය ලැබෙනකලලා භාග්‍යතුනන්සේ දේශනා කරී. අපිට කැමති අට පූජා කලේ ප්‍රතිඵලය ලබන්න බේ හැබයි වෙන පානවර්ගටත් පූජාකරා චැප කරපු භාගතුහන්සේ නම් කරපුපානවර්ගටත් පූජා කරා කියලා ඒකි පින්ඔතුනි වරදක්නේ හැබැයි හිතන් දෙපායියටට පූජ කළම අෂ්ටපාන පූජාවක් කරා කියලා. මන්නමී අවබෝධි අපි පිංවතුන් ඉස්සරවෙලාම ලබාගන්න. හොඳින් තේරුම් කරගණන්ඩ භාග්‍යවතුන් වහන්සේ දේශනා කර පුදේ තමයි පින්ංවතින් අපි කරන්න ඕන. හැබැයි කවුරු හරහිතනවනං නෑ අපිට හිතනද අපි කරනවා කියලා මතක දියාගණ්ඩ. ඔබබට හිතන එක ඔබ කරා කියලා ප්‍රතිපඵලේ ලැබනි ඔබ බලාපරෘත්තයෙක ෙවී. මොකද අපි පිංකං කරනකොට ඒ පිංකම්වල මොනවහරි අඩුවක් වුුණො ඒ අඩුව පින්වතුනි අපි සංසාරයටෙනවා. මොකක් හරි අඩුපාඩුවක් වුුණොත්? ඒ අඩුපාඩුව? අපේ සංසාරේයට යෙනවා දැන් අදකාල බලන්න අටපිරිකර පූජාවේ පිහතුනි බොහෝ කතා කළයුතු පැති තියෙනවා. පලවෙෙන එක තමයි ගොඩක් කටපිරි කරවල භාගතු වහන්සේ නම්කරපු අටනවී තියෙන්නේ. යම් යම් කොටස් වෙනස් වෙලා තියෙනවා. මගේ වද දේශනාව තුළ සම්පූර්ණය පැහැදිලි කරලා දෙන්නම් මොකද බොහෝ දෙනෙක්ගේ අදහස්දිහා දැක්කම මටහිතුන එදා දේශනාව සම්පූර්ණ වෙලා නැති බවක් තියෙනවා. එනිසාබමන් කල්පනා කර මේක වෙනම දේශනාවක් හැටියට දේශනා කරන්න පුළුවන්න ශද්ධවන්තයන්ට උපකාරයක්වෙයි කියලා. දැන් පලවෙෙන එක තමයි බොහෝ පිරිකරවල භාගතුනාන්සේ නම්කරු පටනෑ එකක්. ඊළඟ දෙවිනි කාරණාව තමයි පිහතුයි මතකතියාගනමි අටපිරිකරක හැඩයක් තිබුණු පමණින් පූජාකර කියෙනෙක තට පිරිිකරක් නෙව. එක ඇතුලි බලන්න වන අටක් තියනවද කියන එක. එක ඇතුළේ බලන්නන අටක් තියනවද කියන එක. ලංකාවේ පිංහතුන සමහර පිරිස්. සමහරලාවට බුදු දහම පිළිබඳාව බෝධයක් නැති පිරිස්පවා මේ ව්‍යාපාර කරනවා. ඉති සමහර කෙනෙක් පින් ඔන ඒ දේවල් වලට ගිහිල ඒ තැන්වලට ගිහිල්ල එතන තියන එකක් කරගෙන වෙල පූජ කරනවා එතකොට ඒ ඇතුලේ අටකුත්නෑ භාගතුනන්සේ කිය පපුදයකුත්නෑ තියනේවත් පරිහරණය කර පුළුවන් විද්‍යට නෙවේ තියෙන්නේ. ඒ අතර මිනිසුන්ගේල් මතයේ අත්තියන මෙහිම අපි ඉතින් අට පිරි කරක් දුන්න කියල සාමින් වහසේ පරිහරණය කරන නෑන. ඉඩින් මගේ ප්‍රශ්නය තමයි ඔබ ඇයි පරිහරණය කර නැත්තම් පූජ කරන්නේ. තමන්ට හිතනවන හාමුදුරම අට පිරිික පරිහරණය කරන්න නැ කියලා මං අහනේ මොකක්ද ඔබ පජාකිරීම අරමුණ. පිහතුර ඉහිමනාම් පරිහරණය කරන්නේ නැත්තං අපි පූජ කරා කියලා ප්‍රයෝධනයක් නෑන. ඒ චේතනාවෙනං ඔබ පූජ කරන්නේ. පිහතුන හැඩ් තිබූ පමණින් ඒ පූජාවක් වෙන්න න්නේෑ. ඇේ සමහරලාට දකිනවනේ දැන් සමහරට කෙල් ගේිට ප්‍රස්්ටික් ලින් හරල න තින් කෙල් ගිය වගේයි. අපි ඕකක් කරගෙන ගිලා අනු බව කරන්න කියලා කාටවත් දෙන්නේ මියහණයකක්නේ සමමාරටි පළතුරෝඩයක්ක් නැනට ගෙර කටරගෙන න්න අරගේ ප්‍රශ්තික් වලින් හදවාර්ගෙනයක් නෑන මේ ගෙදරීම කනය එකක් නේති අපි සම්ප්‍රදායක් හැටිටම මේ පලළතුරටික් ගිහින් දෙන්නන මිසක් එහෙම කෙලෙ දෙන්න න අප අනුබව කරන්න පුළුවන් විදිතමයික දෙන්නේ. ඒක හොඳට සකසලා අනුබව කරන්න පුළුවන් ආකාරය පළතුරුත් තමයි අපි ගන්නේ. ඒවගේ පිංවතුනි අපි පින්වතුන්. සංසාරයේ යන බව අපේ පින්වතුන් වටහාගෙන තියෙන වනං ඔබේ සංසාරයට ඔබාදරේ නං ඔබ මේ සංසාහරයේ යනගමනෙද ඔබ අනතුරක් කරග නකමැතිනං මේ ලැබිච්ච දුර්ලබ බුද්ධවාසනයේ අපි පින්වතුන් හරියට පින්කං කරගන්න එක්ක පින්කමද කරන්නේ කරන පින්කම ජීවිත කාලෙමි හිත හිත සතුට වෙන පුළුවන් වෙදියට අපේ පින්වතුන් කරන්න කද පින්කමක වරද්දක් ඇති කරගත්තොත් මතකතියාගණඩ ඒ වර්දට දඩුවඹ විදින්නේ තමන් මිසක් අනුන්න වී. අම්පුජ උදාහරණයක් කියන්නගකට අපි උප්පලවන්නා මහතරණය එක ජීවිතයක එක්තරා කාන්තාවක් වෙලා දවසක් පසේ බුදුරජාණන් වහන්සේ නමකට දානයක් දෙනවා. දෙන්නේ විල්ලඳෑට පන්සී යැයි මී පැණි එකත් කවලන් කළ දෙනවා. පෝජ කළ ප්‍රාර්ථනාවක් කරනවා ඔබ වහන්සේවැනි පසේ බුදුරජාන් වහන්සේලා පන්සිය නමක් මට මෞකුසින් බිහිකරන ලැබේවා කියලා. එකන දරුවෝ පන්සේ දෙන බිහි කරලා ඒ දරුවෝ පන්සය දෙනාම පසේබුද්ධත්තිය ලබන පිරිසක් බවට පත්තේවා කියලා ඔන්නන ප්‍රාර්ථනාවක් කරා. ඔන පලබිණ ප්‍රාර්ථනාව. ඉලට ආයිමත් නිල්මහනිල් මලක් කරගෙන පාත්‍ර මෝවිත් මුව වැහෙන්න මට්ටමේ නිල්මහනිල් මලක් පෝජ කරලා ඒමල ඒ බුදුරජන්හන්ස පෝජල පාර්ථ මනිමිහිම කරනම කීපයා එකක් තමයි උපූපන් හැමභාවයකම මවකුසක නොයිපද නිල්මහනිල් මලක ඉපදේවා. ඒ හැම ජීවිතයකම මගේ ශරීරවර්ණය නිල්මහනිල් මල්ලි වර්ණයම වේවා කිය පාර්ථනා කර වගේ ප්‍රාර්ථනා කීපයක් කලා දැන් මල පෝජ කල ප්‍රාර්ථනාව කරලා මේ කාන්තාව ඊළඟට කල්පන කරන මෙහම. හාමුදුරුවරුන්ටම කොටද මල් හාමුරන්ට මල්වලින් ප්‍රයෝජනයක් නෑනනි එනිසා මේ මල්ල දුන්නට වැඩක් නෑ කියල හිතල අර පූජකරපු මළගිහිලි ඉල්ලගත්තා. ඊළඟට ආයිමත්තේ මල්ල අතේතියාගෙන කල්පනා කරා ඉට උන්වහන්සේට ෝක ප්‍රයෝජනයක් නැත්තං මං පූජ කරන වෙලා උන්වහන්සට ක එපා කියන්න තිබුණන. උන්වහන්සේට ප්‍රයෝජනයක් තියෙන නිසා වෙන්න එක භාරගන්න ඇැති කියලා ආයිමත් අර මළගිහිල පූජකරා. ඉතුන් දන්නවද එතනේ එත් ඒ වෙච්ච පුංචි අඩු පාඩුව ඇට සසරි විපාකදුන්නේ කොහොමද කියලා. ඇ ප්‍රාර්ථනා කරපු විදිටම ඊළඟ ජීවිතේ නිල් මහනිල් මලකවයිපදුණ. තාපසවේරෙක් මේ දැරීවපු පෝෂණය කලා. ශරීර වරණයත් ලබනාා නිල් මහනිල් මලිවරණ එකට කියෙන නීලුප්පල වන්න කියලා. අපේ මුොගලන් මහරතන් වහන්සේ දත්තිවබනේ වරණය අද කාලේ බොහෝධනෙක් වැරදි මතයකකින්නවා මුගලන් හාමුදුරුව මට තාත්තට ගහපු අකුසල කරමේ නිසා මේ ඇඟ නිල් පැහැවුණ කියලා. අදයි පිළිමුවල්ල තින නිල් පැහැනෙවෙයි. මුගලන් මහරත්තන් වහන්සගේ සැබෑ වර්ණය. නිල්මහනිල් මලේ වර්ණය කෙල්ල කියන්නේ නිල්මහනිෙල් මලේ අප පිවතුන් දැළ ඇතරෙ මැද රේනු. ඔය රේනුවල කොටසක් කහපාටයි කොටසක් දම්පාටයි. පිහතුනි ඔය රේනුවල එ අර දම්පාට්ට කොටසයි හපාට කොටසයි මැදදි මිශ්‍රවෙච්ච පාටක් තියෙනවා දම්පාට මිශ්‍රකහපාට අන්නේකට තමයි නිල්මහනිල් මලේවරණය එමනැත්තං නීලුප්පල වරණය කෙල කියන්නේ පිනතුනින් මුගලන් මහරහතන් වහන්සේටත් තිෙනාගේ වරණය. කිසි බුද්ධ සාාසනයක පින් ඔතුනි අග්‍රෂාවකයන් වහන්සේලා දෙනම අඩුපාඩු සහිත උපත්යක් ල බනිනේ. අකුසල කරමයකින් චරීරයේ නිර්මාණය වෙදි නෑ. එකනේ කාසංකය කල්පලක්ෂයක් පාරමිතා පුරුපු. න්න්නහන්සේලාගේ ශරීරය අක්කුසල කරමික නිර්මාණය වෙන්න එක කියන්නේ උසින් අඩු වෙලා එම නැත්තං ශරීරයේ විකෘති වෙලා කොරවෙලා එම නැත්තං අංගවල් අඩු පාඩුවක් ඇතුව කවදාවත් පින්හතුනි එහෙම ශරීර හැදෙනි නෑ සසරේ කරපු පින්මලින්ම තමයි ශරීරය හැදෙන්නේ උන්වහන්සේට ශරීරවර්ණයත්්‍ය එබන සසරේ ඕන තරම් මල් පූජාවල් කරලා තියෙනවා ීලුප්පල වරණයි මුගලන් මහරත්තන් වන්සේක වර්ණය සුවන්න වරණයි සාරපපුත්ත මහරාත්තන් වහන්සේගේ වර්ණය. කිසි තැනක පින් උතුනිමේ ධර්මී. උන්වහන්සේට අම්මතාත්තට ගහපු කර්මී කියලා ශරීර දුරුවරණ වෙලා නෑ. අම්මතාතට ගහපුකාරමයත් විපාකදුන් උන්හසේ පිරිණම්පාප වෙලාබ. ඒ පිරිනම්පාන දවස තමයි කර්මී විපාක දුන්නන්නේ නැත්තං ඒතාක් වෙනකං උන්වහන්සට කර්මී විපාක දිලනේ. මට මතකැටිට මහකල්ප පහකට වගේ කලින්. ඔ වගේ කාලෙකෙ මයි කර්මය කළේ විපාකදිල නෑ උන්න්නහන්සට කිසි ජීවිතය එකක විපාකදනි පිරුණම් පාන දවසී. මේ කාන්තාවගේ ශරීරයක්ත් මෙනි මේ නිල් පහයෙන් යොක්තයි. නිල්මහනිෙල් මලේ වරණී යොක්තයි. එනිසා ඇයට නමලැබුණ පදම කියලා. දවසක් වැද්දෙක් මෑව දැකලා රජුට ගිහින් කියනවා. මේ වැඩිවට පත්තල ඉන්නකොට. මහරජ දිවස්ත්‍රයක්ක් වගේ කාන්තාවක්කින්නවා. රජුමුලින් හිතුව වැද්දෝ ඉස්ත්‍රීම් දකපනැති නිසා කියනවා කියලා. තපපුර තරම්ෙන්නුවම කියනවා මහරජ ඒස්ත්‍රයම් මෝන්ග ලා ගෙන්තිවොත් ෝන් යක්ක්ෂණි වගේ කිව්වා රජු හිතනව හිනම් මහෝ මොක්හරි වෙනස් දෙයයක් දැකල නිසා තමයි මේ කියන්නේෙ කෙල්ල රජුගිහිම් බැලවා බන්නකොට සැබෑවටම ලස්සන කාන්තාව. රජු ඇෑවර්ගෙන විල්ල මාලිගාවේ ඇ තමන්ගේ අග්‍රමහේෂිකා බවට පත්කර ගත්තා. මහා පදුම දේවිය නමීින්දැන් මාලිගාවඉන්නවා ඇගේ ශරීරවරණයට ඇගේ රූපියයට හෝ නිදිශාර රජුටිගහිංකි කියෙනව මහරජ මනං මනුශිෂත්‍රයක් වෙන්න බෑ මේයි කාන්තීම යක්ෂණය රජු පිළිගත්තිනේ ඉඩ පසද මේ ගැබ් ගත්තා ගැබ මෝරගෙනෙන කාලේ රජුගියයා කැරල්ලක් මර්ධනය කරගන්න මස කීපයකට ඒ අතරේ දරු ප්‍රසති සිදුවනා දරවා බිහි වනේ මස්ස දැල්ලක් වගේ ඒ මස්සදැල්ල කෑලි පන්සීකටරි කැඩි ගිය ඒ මස්සැදිල තම කොඩා කොඩා දරුවගේ හැදුණ. ඒ රකින කාන්තාවට කියනවා දරු හම් ූනනේ මස්සදල්ල කම්බුනා කල ඇට කියන්න දැම් මාල්ලිකාාවෙන් ප්‍රසිද්ධකලේක. අර ස්ත්‍රීන් මෙ වීදුරබෝතල් පන්සයකට දැන්ම. රජු යුද්ධන අතර කරලා ආවම අග්‍රමහහිෂිකාව දරුපසති සිද්දු කරලල දැනගත්තම විමසනකට දැනගත්තා මස්සදදල බිහි කල තියෙන්නේ. එතකට තොරො තුර හයගෙනන කොට දැනගත්තා. මේ හිමයි කියෙ එ එකකොම තම හිතුවේ එහනං ඒ කාන්තෙම මේ යක්ක්ෂණයක් වෙන්න ති කියෙලා මාලිගාවෙන් එලේවා. අන්නේ මාලිගාවෙන් එලියට බහින දවසී පංවතුන අර ඇගේ ශරීරයේ තිබිච් නීලුප්පොල වරණය කෙනෙ අතුරු දහගුුණ. ශරීරයේ දරු වරණවුණ. ඇබොහෝ කාලයක් දුප්පත් පැල්පතක ගිස්ත්‍රියයක් යටතේ තමයි ජීවත් වනි. නමුත් රජු යම් දවසක දැනගත්තමෑ දරුව පන්සි දෙනෙ බිහි කල තියෙනම කියලා. එතකොට ආයිමත්ත රජු මෑවෝ හොයාගෙන ිගටර්ගෙනවා ඒ එන දවස තමයි ආයිමත් අර ශරීරවරණේ මෑයට ලැබුණේ. එතකොට අර කේටි කාලයක් ශරීරවරණී නැතුව තිබිලා ආයිමත් ශරීරවරණයේ මෑයට ලැබුණේ පින්හොතුන එදා අර පසේබුදුරජාණන් වහන්සේට මළ පෝජ කරලා නැවතේ මල් ඉල්ලගෙන ආයිමත් පෝජාකරපු එකේ අන්නේ අතර මග වෙච්ච වරද නිසා මං මේ උදාහරණය කිව්වේ අපි පිංකං කරද්දදි පින්ගොතු අති අඩ ාද ක්නො. අඩුපාඩුවම අපේ සසරට එනවා. එනිසා පින්කං කරද්දි හිතන්න මේක තමන්ගේ සසර වගේ කියලා ඕනව පින්කමක් කරදි හිතන්න තමගේ සංසාරය වගේ පින්කම. පොඩි තැනකවත් අඩුපාඩුවත් තියාගන්නෙපා අවබෝධයක් ඇතිකරගෙන පින්කන් කරන්න. අද අපි සමහරලාවට බුදුරජාන් වහන්සේගේ ධාතුන් වහන්සල තැන්පත්වය මහ සෑයවල්ලගේ ඉන්නවා දකිනවා? පින්හතුන සියදනෙ කැවිල වැන්දෝතින් ආකාර සයයක්. විදධ විධ අදහසෙක්කෙන්නේ ඒව දකිනකොට හොඳටම තේරෙනවා බොහෝ දෙනෙකොට යවබෝධය නෑ කියනක. එනිසා අවබෝධයක් නැතුව අපේ පින්වතු මතකතියාගන්ඩ එහෙම පින්හංකලෝත්, අප පිවතුට කරන දේ ටනුකූලොම තමයි සසරි විපාක ලැබෙන්නේ. මම දන්න ඇති නිසා මට මෙහෙමෝනා කියලා පින්හතුන මතකතියාගන්න කරමියයට සංසාරයේ එහෙම වාසන අවස්ථාවක් ලැබෙනනේ. සවබෝධයක් ඇතිකරගෙන පින්කන් කරන්න. එම් බුදුරජාණන් වහන්සේ අපට පිරිකර අටක් නම් කරලා තියෙනවනං ව්චනෙන් කියලා. දැන් ඔන්න බුදුරජාන් වහසේ කිව්වනම් අට පිරිකර පූජාකරාම මෙහමයිකිල ඔ පිරිකරට පූජකරට කමක්නේ. කැමතිට පූජාකරොත් මෙහෙමයිකිෙල හිමකරට කමක්නේ ම අපේ පි ුතු මතකදයා ගන භාගතු වහන්සේ නම් කරලා තියෙනවා පිරිකරාට ඒ නම් කරල භාගතු වහන්සේ විශේෂීීම පින්ගතුනී කියල තියෙනවා ඒ පිරිකර අට භාගතු වහන්සේ භික්ෂුණන් වහන්සේලාට කොයි විද්‍යකට ද ප්‍රයෝජනී ලබන් ඕොන කියනක. මංහද ඒ කාරණාවල්ටිකත් අපේ පිංොත්තුට කියල දෙන්න පහුගගේ දේශනාවක අපේ පින්වතුට මංගේ පිරිකර අ විස්තර කලා. එතොටඒ පිරිකර අට තමයි තුන්සිවර. එක ඇනෙ දෙපට සිවර තනි පට සිවර අධනය. ටිහිය එලට ඉදිකටුව පාත්‍රය බඳපටේ පෙරහන් කඩේ මෙිනි මේ අට තමයි පිරිකරවර්ගාට. මංගේ ගාතාවත් කියන්නම් තිචීවරංච පත්තෝච, වාසී සුචීච බන්ධනං පරිස්සාවනේන අට්ටේතේ යුත්තයෝගස බික්වුණෝ මොක තම පිරිකර වර්ගාට. දැම එක එක පින්වතුන අපි බලමු භාගතු වහන්සේ මේ අට මොකටද පනවලතියෙන්නේ පලවෙනිමදේ තමයි මේ අට භාගතු වහන්සේ නිවන්දකින භික්ෂුවකට, අප පිකරටමි නම් කල තියන්නේ. මොකද මේ අට තියෙනවනං ඕනම භික්‍ෂුවකට ප්‍රමාණවත් නිවන් දකින්න. අල්පේච්ච භාවයට පත්තේච්ච භික්ෂුවකට තියෙන් ඕන ධනය මිච්චරයි. පිරිකරට පමණයි. තවත් දස පිරිකර දොලොස් පිරිර සොලොස් පිරිකර කියලා මෙතනම වෙනම එකත් නම් කල්ල තියනවා. අද කාලවේලාව ප්‍රමාණවත් උනොත් මගේ දහසයම මොකක් දෙකිනක කියල දෙන්න නමුත්ට. පිගොට කියල දෙන්න ඕනකම යනෙ වැඩි වශයම මෙතන මේ අට පිරිකර පූජ කරන පිළිබඳව. තුට මිනිමේ පිරිකර අට බුදුරජන් වහන්සේ පනවල තියෙන්නේ මෙතන කියලම තියෙනවා තේ සබ්බේ කාය පරිහාරි කාපී හොන් තේ කොච්ච පරිහාරි කාපී. මේ සියල්ල කාය පරිහරණයටයි කුස පරිනිහරණනයට හේතුවේ කතන් කෙසේද. තුන්සිවර අඳනකොට පොරොවනකොට හැසරෙන කාලයේ කාය පරිහරණය වේ දැන් ුණන තුන්සිවර පරිහරණය කරනකොට. ඳදින්න කොට පොරවරණ කොට ඒ ටික කරනකොට ඕන කායි පරිහරණය මේක තේරුම් කරගන්න ඕන අට පිරිකරතියනෙ කාය පරිහරණයට කුස පරිහරණයට විතරයි තකොට තුන් සිවර එක ඇන්න දෙපට සිවර තනිපට සිවර අන්දනය කියන මෙන්නමී පිරිකරතුන කාය පරිහරණයට එන්නේ කොහොමද අඳන කාලයේදී කායි පරිහරණයට පොරවනකොට කාය පරිහරණයට ඊළඟට සිවරු කොනිින් සමහරලාට ජලය පෙරෙනවා රහකඩයක් නැවනම සිවර කොකින් තම පෙරගන්න. එමනත්තං කනබොන දෙයක් ඔතා ගන්න පුළුවන් කැෑයුතු සිවර ඔතාගත්තොත්. අන්න ඒ නිසා සිවර කුස පරිහරණයට ප්‍රයෝජනවත් වනවා. කියලා ඔන්න සිවුරෙන් කාය පරිහරණයටයි කුස පරිහරණයට වනි විද භාගතු වහසේ දේශනා කළ තියනෙ කැන්නේ මඟර මොලිමත කර මේ පිරිකර අට්ට තියෙනවනං භික්ෂුවකට නිවන් දකින හොඳටම ප්‍රමාණවා. ඉලට පාත්‍රයේ. පාත්‍රියත් කාය පරිහරණයට කුස පරිහරණයටයි කොහොමද ප්‍රයෝජනවත් වෙන්නේ කෙල කියලා තියෙනවා ජලය කරණ කොටගෙන කරන දේවල් වලදී. උදාහරණයක් කැටියට අපි හිතමොන්න කුටියේ ප්‍රයෝජනයක් සඳහා වතුර ගෙනවා. අපිතු කුටියේ මැටි ටිකක් අනාගන්ඩ බදාමටිකක් අනා ගැන වතුර ගෙනත් දැම්මතින් කුටිය කටයුතුවලට එවැනි දේකට වතුර දැම්මොතින්. එතුොට කුටිය අවශ්‍ය වෙන්නේ කාය පරිහරණයට අන්නේ නිසා පාත්‍රය හ පරිර ප්‍රයෝජනයට ගන්නවා ඊළඟට ආහාරනු බව කරන කාලේ කුස පරිහරණයට පාත්‍රය ප්‍රයෝජනයට වෙනවා ඉන්නට ගොඩාත් දෙෙනකොට තියෙන ගැටලුවත් තමයි පිහය තර පිහිය බුදුරජන් වහන්ේ අනුමත කරලා තියෙන්නේ දැහැට දඩු කපන කාලේ ඇදම්පුටු දැගොඩක්ව ඇදම් පුටුවල භික්ෂන් වහන්සේලට නොගැලපෙන රූප එක පෝජ කරනවා තො එවැනි රූප තිබුණ තින් න්වහන්සේ අර පිහි තුඩෙෙන් ඇනලැනලා ඒ රප ටික විකෘති කරගන්න ඕන. එම නැත්තං උස වැඩිනං පොටේ ඒ කකුල් කොටස කපාගන්න ඕනෑ. උස වැඩිනං අන්න එහෙම ක්‍රමයකට පාවිච්චි කරන තමයි මෙ පිහිය ඕන තකොට බලණ මෙතන කියල නෑ හිසබානන්න කියලා හිස බාන උපකරණය හැට මේක කියල නෑ. අපි හ ප්‍රයෝජනය කියල තින කාය පරිහරණයට හේතුවනි විදි. ඉළකට කුස පරිහරණයට කියලක යන්නේ උක් දණඩක් කපාගන්න? ගියක් ලිගහ ගන්න අන්නඒටට තමයි කුස පරිහරණයට හේතුවෙන්නේ. එනට ඉදිකටුව සිවරු මහන කාලයේ කාය පරිහරණයට හේතුවෙනවා. ඊලකට දැ ඔය සමහර ආහාර වර්ගතියනව විදල අනුභව කරන තියෙන එක විදින් ඕෝන. අන්න එවැනි ආහාර බර්ග උදාහරණකට වේරවලුල් ලෝවී ඒවගේ විදල ලුුණු දාන ඕන මිනිස් දානුන අනඒ වගේ දේල්වලට අනු බකරදදි දි කටු පරිිහරණයට ගන්න බලවා. අන්න හෙම පරිහරණයට ගන්නකොට ඒක පාරණිහරණයට හේතුවෙනවා එට බඳපටිය කයි බඳින කාලයේදී කාය පරිහරණයට හේතු වෙනවා ඊළඟට අපිහිතමු යම ආහාර ද්‍රවවයක් බැඳගන්න ඕනුනු ගැට ගහ ගන්න ඕනුනු එතකොට බඳපටිය පාවිච්චි කන උළුව තොට එහෙම පරිහරණය කරන්න ගත්තුදී එක කුස පරිහරණයට හේතු වෙනවා ඉට පෙරහං කඩය පෙරහං කඩිය පැම්පෙරල නාන්න දැන් දහරණ කෙටිට සමහරතැන් ජලාස අපිවිත්‍රනං කොට පැන් පෙරලා වෙනම තැනකට දා ගන්න. එතකොට එහෙම පෙරලා නාන්න. එමනැතන් සේනාසනී කටයුතුවලට පැම්පෙරල ගන්න වුණුනුත් අන්නේවට එහෙම ගත්තතින්කායි පරිහරණයට පෙරහංකඩය අදාළ වෙනවා. ඉළඟට පැම්පෙරල පානය කරනකොට එමනැත්තං ඔය තල්ල සහල් හබල පෙතිවගේ දේවල් රැගෙනයන්න පෙරහං කඩි පාවිච්ච කරන්න පුලන් එහෙම පාවිච්චි කරනකොට කුස පරිහරණයට හේතු වෙනවා. තොට මින්නමී අට, ාගතුන් වහන්ේ පිවතුි නම් කරල තියෙන්නේ අට පිරිකර ඔන්න ඒ ප්‍රියෝජිනයට ගන්න. ඉලට මෙතන තව කියල තියෙනවා දැන් පසතුරුණ පූජකරොත් එමන තම් පසතුරුණක්හරි යතුරු රඳවනයක් හරි පූජකලළ ඔය දෙින් මොකක්හරිකක් පූජකලොත් ඔය අටටට නව පිරිකරක් වෙනවා. ඉලඟට අපිහිතමු ඉඳගන්න රෙද්දක් හරි සම්කඩක් හරි පූජකරොත් දස පිරිකර වෙනවා. ඔය වගේ ඒකාදසක දවාදසක එහෙම කියලා තියෙනවා. විරල න නොමට මෙ තන විශේෂයම කියන්න ඕනකම තියෙන්නේ අට පිරිකර පිරිකට දැන් අප පින්හතර පැහැදිල නම පිරිරට ම්ර තිනෙ විදිිය. ඊළඟට අපි බලමු දැලිපීය බුදු හාමුදුර කොහෙටද අනමත කරලා තියෙන්නේ. පිකතනේ විනේපිටකේ හත්තන පොත විනේපිටකේ හත්ව පොත විනේපිටකේ චුල්ලවග්ග පාලිය දෙවෙනි කොටස. ඒකේ අසු හත්තනි පිටුවේ පින්හතර තියෙනවා බුදුරජාණන් වහන්සේ. දැල්ලිපිහි අනුමතකරපු තැන. තුොට එතන අනුමත කරලා තියෙන්නේෙ මෙහෙමයි. අතකෝ බගවා ඒ තස්මිින් නිධානී ඒතස්මිින් පකරණේ ඩම්මින් කතංකත්වා බික්කු ආමන්තේසි. අනුජානාමි භික්කවේ කුරං කුරසීලං කුරසිපාටිකං නමතකං සබ්බං පුර බණ්ඩන්තිී. තුොට මෙනි මෙතන බුදුරජාන් වහන්සේ විශේෂම කියල තියෙනවා මෙ දැලිපිහි අනුමත කරපු කොටස. එතකොට එතන බලන්න කුරන් කියල කියන්නේ, කර කැත්ත එක ඇනි දැලිපිහය. කුර සිලං කියල කියන්නේ ඒ දැලිපිහය මැදගන්න ගල තැලිපිය මෝහත් කරගන්න ගල. ඉළඟට කුරසි පාටිකන් කියල කියන්නේ ඒ දැලිපිහය බාලන කොපුුව. මෙන්න මේටික තමයි දැලිපිහට බුදුරජන් වහසේ අනුමත කරලා තියෙන්නේ. ඉතු බුදුරජාන් වහන්සේ අ අටපිරිකරට ඒ මේ අනුමත්ත කරලනෑ. මං ඒකැ කියවේ. න්න මේටික අපේ පින්හවතුන් අවබෝධ කරගන්න ද මේ වෙන්වෙන් වශයෙන් භාගතු වහන්සේ කියලා තියෙනවන. ටි ඒනි සාපේ පින්වතුන් අන්න ඒ ක්‍රමයට අපේ පින්වතුම් පූජාවක් කරන්න මං එදත් මතක් කරා අපේ පින්ංවතුම් මතක තියාගන්ඩ හැම පින්කමකට මට පිරිකරක් පූජා කළ යුතු මයි කියල නීතියන්නේ. මගේ යෝජනාව තමයි අපේ පින්වතුන් ජීවිත කාලෙම එකම එක පිරිකරක් ඔය වගේ හදල පූජ කරන්න. ජීවිත කාලෙම එකම එක අට පිරිකර කදල අපේ පින්වතුම් පූජ කරන්න. මොකද අරවගේ අඩුපාඩුකන් සහිතව පිරිකරවල් පූජා කරන්න ගියොත්. එතකොට ඒ අඩුපාඩුව ලැබින්නේ තමන්ටමයි සංසාරී. මුදර වැරදි අදහස් වල ඉඳගෙන පින්කංකරන්න ගියාම අපේ පිංවතුගේ සසරටම තමයි පින්වතුනි එක ලැබෙන්නේ. එනිසා මේ කාරණාව අපේ පින්වතුන්ම් අවබෝධ කරගන්න. තමන්ට සංසාරයේ ලැබෙන්නේ තමන් අද කරන දේට අනුව. සසරට තමන්ට ලැබෙන්නේ. තිය එනිසා අපේ පින්වතුන් මෙන්න මේ කොටස හරියට නිවැරදි අවබෝධ කරගෙන අපි පින්වතුම් පෝජ කරන්න. තැන් සිවරක් සකස් කරනකොට ඒ සිවරක තිය නො විනිානුකූල කොටස්. මගේ දත් මතක්රා දැ. සිවරක තියෙනවා ජංගාවාටය ගීවාවාටි කළ වාටි දෙකක්. ඒ වාටි දෙක අනි වාර්යම තියෙන්න්න ඕනසිවරී. දෙ භික්ෂුවට තමයි ඒ කොටස පරික්ෂා කරල බල්ල පෙරවන්න ඕන එක ගිහි අටයිති කොටසක් නෙවෙේ නමුත් අපේ පින්වතුන් ඒ ටිකත් විමසල පරික්ෂා කරල බලලා චීවරය පූජක් කළොත්. එතකොට ඒ චීවරය සර්ව සම්පූර්ණ පූජාව ප්‍රතිග්‍රාහකයාට කිසිම බරක්නේ දැන් එහෙම ගීවාවාටය ජංගාවාටය භාගතු වහන්සේ පනවල තියෙන්නේ. දැන් සිවරක පින් උතුනි පරිහරණය කරනුන ආකාරය භාගතුන්සේ දේශනා කරල තියෙනවා. ය සිවුරක ඉස්සර වෙලාම ගෙවෙන්නේ ඔන්නඔයි වාටි දෙක. ගීවාටය කන බෙල්ලට හුවෙන කොටස. ජංගාවාටය කළ කැනෙක් කකුල් පැත්තට හුවෙන කොටස. එතු කොට අර වලලු කරේ ගෑවිලා ගෑවිලා, බෙල්ලේ ගෑවිලා ගෑවිලා කාලයක් කැනකොට ඒ කොටස් දෙක දිරණම. එතොට වාඩි දෙක අල්ල තිබුනම ඉස්සර වෙලාම දිරන්න ඔන්න ඒ වාටි දෙක. එතකොට භික්‍ෂුවට ඒවාටි දෙක ගලවල දැන්මා ආයමත් අලුතිවාටි දෙකක් කල්ලගත් අන්න එහිම සිවුරු බොහෝ කාලයක් පරිහරණය කරන පුළුවන්. දැන් කෙනෙක් හිතනවනන් අද කාලේ බහුල වශයෙන් ස්මන් වහන්සට සිවුරු ලැබෙනමන්නේ නිසා ඒ අවශ්‍යතාව අද සම්පූර්ණවවින් නැහැ කෙළ හිතන කොට එතකොට පින්වතන තියෙන ප්‍රශ්න මයි බදුරජන් වහන්සේ මේ කාලේ දැකල නැතිව දෝක පැෙනෙවි. එවනතැන් එදාට විතර දේක භාගතු වන්සේ අනුමත කරල තියෙන්නේ නෑ. මේ බුද්ධ ශාසනය පවතින තාක් කාලයක් ඒක වලංගුයි හැබයි ප්‍රතිග්‍රහකය හිම පාවිච්චි කරනවද නැද්ද කියන එක එක ප්‍රතිග්‍රහකෑයට ඇයිති කොටස. ඔබ පෝජාරන අටිරිර ප්‍රතිග්‍රහකයන් වහසේ පරිිහරණය කරනවාද නැද කියනක තීරණය කරන ඒ ප්‍රතිග්‍රහයා ප්‍රතිග්‍රහකයාගේ ළඟට එනකං අයිති කොටස්ටික තමන්ට අයිති දායකට තමයි කොටස්්ටික අයිති. එනිසා ඔබ මනාකොට ඒ අටපිරි කර පින්වතුනි සකස් කරන්න මං යෝජනා කරන්නේ නෑ අපි පිංවතුන්ට විලඳ පොලිින්ම තිනටපිරිකර ගන්න කියලා පි පිතුන්ට පොලුවන්ගේ අයට පිරිකරේ දැ කොටස්සට දැනගෙන සකස් කරගන්න. අපි දන්න සමහර පින්වතුන් ඉහිම කරනවා. වෙළඳ ොලින්තියනට පිරිකර ගන්න නේ මක දැන් සිවරු මහනයි ඕන තරං ඉන්නව ලංකාව. එතොට එහෙම කෙනෙගේ ලඟට ගිහිල්ල. ඔබ පූජා කරන ස්වාමින් වහන්සේ පරිහරණය කරන යම් වර්ණයක් තියෙනවනං එම නැත්තන් හොඳ රෙද්දක් තියෙනවනං. ඒ ඔබට ඒ හැකියාව තියෙන ප්‍රමාණය ඔබ කරන්න ඉළඟට එහෙම කරලා ඉඩපසිදී හෙම තෝරගෙන ඒ රෙද්දේ අවශ්‍යරන අරසිවුරු දෙක මහන්න අන්ඳන මහන්න දෙපට සිවර ඒ උසපලලට මරගෙන තනිපට සවරත් ඒ උසපලලට මරගෙන අන්දනේ තවශ්‍ය කරන උසපලලට අරගෙන සකස් කරන්න ලට ියානුළ කොටස්ටික බලන්න ජංඟවාටියය තියනවද ගීවාවාටිය තියෙනවද ඉළඟට ගන්ටිය කෙළ වෙනම කොටසත් තියෙනවා සිවරේ අන්නේ කොටස්්ටික තියනවද බලන්න අන්න ඒ විදියට පරක්ෂා කරල බලන්න මොකද පින්කමක් කරනකොට අපි සාදු සූත්‍රයේ මතක්කරානේ විච්චේයදාානන් කෙළේ බිමසල දන්දිනයක එතනදමේ කාරණාව කෙටියයෙන් මතක් කළේ දැ මේ කරණා පිළිබඳ සමහර පිරිසකගේ ප්‍රශ්න විමසද්දී සමහරයට මේ පිළිබඳ විද ගැටලු තියෙන දැන් සමහරයි බහුල වශයෙන් ඇවියි අපිමිච්චරල පූජ කරපු අට පිරට පිරිිකරණ වේද. තර බලන මේ අංගා්ටෙන් නැතුව පූජා කරන අට පිරිකරක් නෙමී. භාගතු වහන්සේ පනවල තියෙනක තමයි අපි පූජ කරන්න ඕන්න. භාගතුහන්සේ පනවල නැත්තං අපට කැමති අට පූජකරට ගැටලුවන්නේ. එනිසා මෙන්නෙම අට අපේ පින්වතුන් වෙන වෙනම එකතු කරගන්න. පින්කමක් කරනකොට අපි පින්වතුන් උපරරිීමටම මහන්සි වෙන්න. ඔබ මහන්සි වෙන තරමටම තමයි පින්හතුන ඔබට ඒක ප්‍රතිඵලය ලැබේ සද්දහ උපද වගෙන මිත්‍යයාමතා අදහස් හිතට ගන්න නැතුව වැදි අදහස්සිතර ගන්නවනේ හාමුදුල පාවිච්චි කරන නෑ. ඕගේ ඒ අදහස්ේනවා ඒ ඔක්කොම් බහැර කරන්න. ඔබ කරන්නේ ඔබේ සංසාරයට ඔබ යන මේ ගමනට අවශ්‍ය කරන පිනක් මේ කරගන්නේ. එනිසා අපේ පිංවතුන් අන්න ඒ කාවබෝධය කරගෙන පිරිකර සකස් කරන්න. දෙපට සිවරක් සකස් කරගන්න තනි පට සිවුරක් සකස් කරගන්න අන්දන කඩේ වෙනම සකස් කරගන්න ඒ සවරු මහන තැෙනකොට ඔබට හැකියාවතියවනානම් මහන්න ඔබේ එක මහන්න නැතැන් මහන කෙනෙකොට දී ඒ එක මහාගන්න ඒ ඒ විදිර සකස්රන්න ඉළඟට පාත්‍රයේ බලන්ඩ දැන් සහර කෙනෙක් හිතන අද කාලේ ස්වාමින් වහසල පාතරවලවල් දන්න ෑනේ නිසාතින් පාත්‍රය කවශන පංහතුනී මගේ කර මුලින් මතාකලළ පරිහරය කරන්නේ නැත්තන් අපි පෝජ කරන එක තරමකුත් ෑන. ඔබ හිමහි තන්නපා. ංක පරිහරණය කරනවද නැ්දක එක ප්‍රතිග්‍රහකයායට ඇති කොටසක් උන්වහන්සේ ඒක නොමනාදයකට ගත්වති ඒ අකුසල කරමේ ඔබට නෙව අයිතිවනි න්හන්සේට. අපි නෙවේ ඒව හදාගන්න ඕන එක ප්‍රතිග්‍රහකයායක හදාගන්න ඕන. මොඳ මතක තියාගන්නෑ හාමුදුරුවරු පෞකරගත්ත කියලා හිතන්න එපා සසරි විපාක ලැබෙන නෑ කියලා. දරුණු ලෙස විපාක ලැබෙන වංසාරී. අපි භාගතුන්ස දේශ කරලා තියෙනවා. ධර්මීනු දෙනගත්තම අකුසල් කරන්න පුළුවන්. එස ඔබ පාත්‍රයේ බුදුරජන් අනුමත කරපන ඔබ සකස් කළ පූජ කරන්න තකොටඒ බලන්ඩ්දැෙන් පාතරයක් ගත්තොත් පින් තුන විධ මට්ටම් තියෙනවා. කුඩා ප්‍රමාණ පාතරයක්ක් වෙනමතින මධ්‍යම ප්‍රමාණි පාතරයක් වෙනම තිබෙනවා විශාල ප්‍රමාණය පාතරක් වෙනම තිබෙන ඕගේ මට්ටම් තුනකට පාතර තියෙනවා. ගල් ගන් වලින් වං කරල තියෙනවා තුර අද කාලෙ ගොඩාක් කියලාට පින්වතුනි ර බොහෝකාලයක් පරිහරණය කරන්න පුළුවන් එවගේම විනි කාරණාවලටත් ගණ්ඩ පුළුවන් පාත්තරයක් තම මිතායි පාත්තරය ඒවගේ පාතරයක් එකතු කර ගන්න පුළුවන වඩාත් හොඳයි එක ගොඩක් හොඳයි මකදේක කාලයක් පාවිච්චි කරන්න පුළුවන් එක අනුතුරක් වෙන්නිනේ සාමීන් වහන්සේට තුට අන්නහිම එක පාත්‍රයක් පිළියල කරගන්න ඊනකට මතකතියාගන්්ඩ ඔබ ඒකට පාත්‍ර ආධාරකයක් විශේෂයම එකතු කරන්න බලන්න ගොඩක් දෙනෙක් පාත්‍රයක් පූජ කරට පාත්‍ර ආධාරකයේ පිළිබඳව අවධානයක් යොමු කරනවා හරි අඩුයි පාත්‍ර ආධාරක පූජා කිරීමෙන් පින්වතුන ලැබෙන විශේෂ මාණ්්‍යිසංසය තමයි සස්සර පින්වතුන හොඳ මතක ශක්තියක් ලැබෙනවා අපේ කුද්ජුත්තරා කියලා එක උපාසිකාවක් හිතිිය මේ කුද්ජුත්තරා උපාසිකාව කලින් ජීවිතයක පසේ බුදුරජන් වහන්සේ අට නමකට පාතරආධාර කටක් පූජ කරා. එයට ඒනිසා ලැබිච්ච විශේෂලාභය තමයි හොඳ මතක ශක්තියක් ලැබුණා. තරේ මතක ශක්තිය කොච්චර ප්‍රයෝජනවත් වනාද කියල කියෙනවනං දවසක් ඇය සුමන කියලා මල්කරුවකගේ නිවසකදී බදුරජන් වහන්ස දේශනා කරපු බනක්ක හනවා. පටිගත කරා වගේ ඒ දේශනාව පින්හති මතක හිටිය. එක කොච්චර නිවැරදීද කියලා කියන්නේ මේ කුද්ජුත්තරා දාසියක් මෙිහෙකාරකම් කලේ සාමාවතය කියලා එක්තරා රාජ කුමාරිකාවකට අග්‍රමහේෂිකාව ඇ ඒ දේශනා කරපු බණටික ඇහුවා. භාගතුාන්සේ මෙහෙම දේශනාවක් කරාකිලෙකිවම ඒ ධර්ම දේශනාව ඇගෙන් ඇහවා සාමාව්‍යය ප්‍රධාන පන්සීයක් කාන්තාවෝ. අපි පින්වතුන් දන්නවද එදා කුජ්ජුත්තරාව කියපුේ බණට්ටික අහලා අ සාමාවත ඇතුළු පන්සීයක් ස්ත්‍රීන් සෝවාන් පලී පිහිටියා. ඉතුරු බලන්න ඒ පාත්‍ර ආධාරක පූජාව ආනිසන්සේ නිසා තමයි ඒ මතක ශක්තිය ලැබුණේ. අදත් සමහරයි හිතනවන දුරුවල මිනිස්සු ඒ කාලෙ මේ ත්‍රිපිටකේ කටපාඩන්කරගෙන එනකොට මේ වරදින්න බැරිද කියලා. නේ කාලේ මහ පුුණ්‍යවන්තය හිටියේ. සාමාන්‍ය පිරිස් නෙවේ හිටිය ඔන්නඔයි වගේ පින්ංකරලා ආපු මහ පුුණ්‍යවන්තව තමයි පිවතුනේ ඒ යොගවල හිටිය. එතොේ ඒ ඒ පු්්‍යවන්තයෝ සසර ඔය වගේ ගඋඩාපින් කරලා තියෙනවා. ඉන්ස හොඳ මතක ශක්තියක් තිබුණා. උපකාරණවලට යොදාගනේවත් පාවිච්චි කරන්න උුණනේ නෑ. එවත් දුරුුවලයනී විගිය තමයි රහතන් වහන්සේලා තීරණය කළේ අපි මෙවා ග්‍රන්තාරූඩ කරන්න ඕන කියලා. සමිත්‍රිපිටකේ කකුරක්වත් පින්වොතනී වැරදිනේ. වෙනස් වෙලා නෑ. ධර්මය දන්නති. අසද්දහවන්තියන්ට එක වෙනස්වෙලා වගේ පෙනුනට මේ සසර පින්කරපු පුුණ්්‍යවන්තයන්ට සද්ධහවන්තියන්ට මික වෙනස් වෙලානේ කෝමත් කියලම තියෙනවනේ. අසත් පුරුෂයට මිතති්‍යා දෘස්තිකයට මේ ධර්මය දකිින් ලෙබින්නේ කියලා. උොට දකිින් ලැබින්නේ මේ ධර්මය ලඟට ලැබුණත් දකිින් ලැබෙන්නේ. මි ධර්මි කිසි අඩුවක්නේ ඒ වහරම සර්ව සම්පූර්ණයි ඒ ආරෙන් වහන්සල ත ඒ කටපාඩං අරගෙන විත කොට ඒම් පාඩංගරන්ය මෙිහිම පින්ගම් කරපය තරපි පංවතුන්ටත් අ පාත රාධාරකය පූජ කරන පුළුවන්නම් සසරි ආනිසංසල් ලබන්න පුළුවන් පාත් රාධාරක පූජා කරනකොට කිසිවයකින් කම්පාවට පත්තින්නේ ඒවාගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධරමිය ඒ විදිටම අවබෝධ වෙන භාගතහන්ස අරමුණු කරපු විදියටට මවබෝධ වෙනවා. එවා මතකේ හිටිනවා කිස්සි කලෙ කපින් තුන මතක ශක්තිය නැතිවෙන්නේ. මතකතබාගත්තු කාරණාවත් ඒ කාන්තමි ස්තීරයි. මිනිම ආනි සංස ටික පාත්‍ර ආධාරක පූජාවල් ලබන්න පුළුව පන දැ ඒවිදිර පාත්‍රයේ සකස් කරන පාත්‍ර ආධාරකඇත් එෙක්ක ඊළඟට පිහය පිහියත් පූජා කරනකොට තර්මක් ශක්තිමත් උක්දන්ඩක් කපාගන්න පුළුවන් පළතුරුගෙඩියක් ක අපපාගන්න පුළුවන් පාත්‍රය ඇතුළට බාලන්න පුළුවන් පිහත් පින්වතුන සකස් කරගන්න එක විශේෂම සැලකිෙලිමත් දෙන්නේ කොපපුුවක් තුළ බාලන්න පුළුවන් පි ඉට දිකටුව ඉදිකටු වනත් පින්හතුනි විධ වර්ග තියෙනවා දැන් සමහරට දිග ඉදිකටු තියෙනවා කොට ඉදිකටු තියෙනවා මහ ඉදිකටු තියෙනවා සිහින් ඉදිකටු තියෙනවා සමහර ඉදිකටු තුඩවල්වල තියෙනවා පින්හතුනි මේ තබ ඉදිකටු නූලදාන කොටසතියනව තඹවලින් හදලා ට ඒ කාලාන්තරයක් පවතියෙනවා අන්න එහම බලල පූජ කරන්නේ හැඩ තල ඉදි තියෙන දිකටු තියෙනවා ටට මේ වගේ දැන් ඉතාම මධ්‍යම පාන්තික කෙනෙකුට එකක් පූජ කරත් ඇැති තමන්ට හැකියාව තියෙනවනං අර වගේ කීපයක් හිතල බල පූජ කරන්න එකක් තම මෙත අනුමත කළ තියෙනෙ නමුත් අර වගේ හිතල කීපයක් පූජ කරා කියලා වර දක්වෙන එක තාම හොඳ දෙයක් තොට අන්නහෙම පින්හතුනී සකස් කර ගන ඒ වගේ මිදිකටුවට නූල් එකතු කරන්නන්නසිවර වර්ණයට ගැල පෙනිවිදයට නුල් එකතු කරන්න. ඊළඟට පින්හතුි බඳපටිය ඒකත් අරසිවුරේ පාටට ගැලපෙන විදිට පරිහරණය කරනකොට අපහසුතාවයක් නොබැති වෙන ආකාරයේ බඳ පටි පින් ඔතුනි තෝරගන්න බලන්න. ඊට පෙරහඩ පෙරහංකඩ තෝර ගැනීමේ දී විවිධ පෙරහංකඩ තියෙනවා අද වෙළඳ පොලි විවිධ වර්ග තියනවා තුට ඒ විවිධ වර්ගවලින් තියෙන පෙරහංකඩ ගන්න දැ මෙතන එක පෙරහංකඩයක් ප්‍රමාණවන්. නමුත් දැන් දැන් එක පෙරහංකඩයක් කියල ැන කෙනෙකුට රදිවලින් සකස්කර ගන්න පෙරහංකඩ සකස් කර පූජා කරන පුළුවන්. දි නමුත් පංහතු දැන් අදකාලි බෙලඳ තුොලේ තවත් පෙරහ කඩ වර්ග තිෙනවා. ප්‍රශ්ටික් වලින් හදුපො වෙනම තිෙනවා. යකඩවලින් හදප වෙනම තියෙනවා. ඊළඟට වතුර කරාමවල්ට වතුර පෙරලේන සවිකරන පුළුවන් පෙරහංකඩවර්ග වෙනම තියෙනවා. උපකරණ. ති මිනි මේව පංහතුන මේකට අදාලයි. අ්‍යහිෙම පූජ කරන්න. එකක් පූජකරත් ප්‍රමාණවත් තවත් පුළුවන් කවත් තියෙනවන අරවගේ කීපයක් පූජ කරන එකතු කරන්නට පිරිකරට. මොද පෙරහංකාඩ පෝජාව කියන්නේ විශේෂානිසංස ලැබෙන පූජාවක් විශේෂ මානිසංසේ තම එපින් තුනි සසරෙ දීර්ගෞෂික ලබන්න පුළුවන්. වසක් විසකින් සොරසතුරකු කරදරයකින් කවදාවත් ජීවිතයට හානියක්වෙෙන නේ අතරමග මරණයක් සිද්ධ වෙන්නේ නේ. නියමි තෞෂ්‍ය ප්‍රමාණය ඒ විද්‍යටම ගෙවනවා. එක දිිත්්ත දම වේදිනය වශෙන් පවල් ලබන්න පුළුවන්. අපේ ලංකාේ රජකන් කලා වසම කියල රජ කෙනෙක්. අනාවක කරුවේ කියෙනව අෞුරුදු දුළ හකි මැරෙන් ඉන්නවා. රහන් අහසල්ලගෙන් ෙහිලා අනව දීර් වෂ ලබන පින්කම් මනුවද කියලා. විවිධ පින්කම් කීපයක් කියනවා. එ අතර කියපපු විශේෂ පින්ංකමත් තමයි පෙරහං කඩානය. ොස් සෞරුද්ද පුරාවට පෙරහංකඩ පෝජකර අර පින්කන් සියල්ල කරා ලැබිච්ච විපාකය තමයි. අවුරුදු දොළහෙෙන් මැරයෙන් හිටපු රජතුමා අවුරුදු හතලිස් ගණනක් වෙනකං අවුෂ්‍යවිදනය කළලා. තින් බල අන්නේ වගේ ආනිසංස ලැබිනොමී පෙරහංකඩ පෝජාව. තෙන්දිය ඒ වගේ පෙරහංකඩය සකස් කළ පෝජ කරන්න. දැන් ඔයිටික ඔක්කෝ මරගෙන පිළිබලකට තැන්පත් කරලා. බන්දේසියක් කරගෙනයක මත තියලා. විශෂෙන් බලන්න පින් තුනේ පිරිකර ඔතනකොට විනිවිධ පේන කොළවල උතන්න. එතකොට දකින කෙනට අනුමෝදන් වෙන්න පුළුවන්. මොදර පිරිකර කොටස්ටික පේනම එතකොට දකිෙන කෙනට අනුමෝදන් වෙන පුළා ඕනොම පිරිකරක් කොතනකොට අප පින් තුන් සැල කෙලිමත් වෙන්න මේ විනිවිධ පේන කොලේ කොතන්න. එහෙ මොත්තල්ලා. එකරනෙකොට කින ඕන කෙනෙකුට අනුෝදගෙන පුළල අතගහනකොට ඥානස්වාම්ප්‍රයුක්ත වත්ත ගහන්න පුළුවන්ගේ පිරිකරට. ඊළඟට පින්වතී දැන් ඕය ඔයා අටටට තම අම්මතර දේවල් එකතු කරා කෙළ වරදක්නේ දැන් නිය කපන උපකරණය කුඩා කතුරා. ඊළට ැ හිසාබාන උපරය දැල්ලිපිහයක් වෙන්න පුළුවන් රේසර වර්ග වෙන්න පුල ඒ එකතු කරා කෙළ කිසි වරදක්නේ ඊට දැන් අර ඉදිකට පූජ කරපු නිසා අපි පින්වතු දන්න ඔය ඇගිල්ලට දාන මුද්දක් තියෙනවා ඉදිකට වැැනට එකටි කියෙන දිදාලේ කියලා ඒකක් එකතු කරන්නත් පුළුවන්. ඊලකට නෝල් කපන කුඩා කතුරක්තියනො ටිමර් කියලා ඒකක් එකතු කරන්නත් පුළුවන්. ඊලකට දැන්හරසිවුරට උඩ්ඩිින් පාත්තිරය තියෙනකොට යටට බහිර නිසා ඔන්න යටින් බෝඩ් එකක් වගේ කටින් බෝඩ් එකක් වගේ හීම එකක් ඇතුළට දාලා. පත්තෙ යන ල ඩි එක ොට සුර ගුඩ ඇටු හින. ඉට අන්නේ වගේ සකස් කරන්න. පිළිවලකට ඒ පිරිකරටික තැම්පත් කරනක ඇතුලි. ඒම තැම්පත් කළ පිරිකර ොත්තලා අපේ පිහතුන් පූජ කරන්න. ම අදහස් කරේ අර නොසකසා පිරිර සීයක් පූජ කරත් පිහතුන ඒකන් ඔබ භාග්‍යත ව න් අරමුණ කරපු ද නැත් න්. නිවැරදිව එක අට පිරිකරක් පෝජ කරන්න එක ඔබේ ජීවිතයේ සංසාරයටමක ප්‍රයෝජනවත්තයි. හැබ මතකතියාගන්ඩ ඔබ යම් අඩුපාඩුවක් ඇතුවනම් පින්කං කරන්නේ මේව පාවිච්චි කරන්නේ නෑ මේවා මෙිහෙම වුණම මෙිහෙම වෙන්නවා ඔය වගේ අදහස් එක්ක නඟ ඔබ පින්කන් කරන්නේ ඒ අඩුපාඩුවත් ඔබටම තමයි සංසාරයේ ලැබෙන්නේ නිසත් තමන්ගේ සංසාරය තමන් රැකගන්න හමන්තුලි අවබෝධය ඇති කරගන්න. මනා අවබෝධයක් ඇතිකරගෙන ඔබ බුදුන් සරණගේපු ශ්‍රාවකයෙක් වෙන්න මතකතියාගන්ඩ ඔබ පිළිගන්න ඕන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මීය. ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ අපට කියල දුන්න කොටස තම අප අනුගමනය කරන්න ඕන. භාගතුහන්සේ මේ හැම දෙයක් ම අපට කියල දීල තිෙනවන. අපි අන්නේ කනුගමනය කරන්නේ අපි වෑයම් කරන්න ඕන. එනිසා කෞරත් මේ කාරණාවල් පිළිබඳ හිත්තමනාප කරගන්න නිපා. ගැටින් නිපා මම්මි මූලාශ්‍ර සහිතව පිටුවංක සහිතව මේ කාරණා පෙන්වල දුන්නේ පින්කරන ඔබට නිවැරදිව සසටුපකාරවෙන්න වඩාත් උචිත පින්කම් කරගණ්ඩ. ඉතිං ඒ අවබෝධය ඇති කරගෙන අපේ පින් උතුම් පින්කංකරගන්ඩ වැෑයම් කරණඩ. එසේ පින්කංකරන සත්ත්‍යයන් ටනුග්‍රහ පිණිස තමයි අධ මේ දේශනාව සරර්ව සම්පූර්ණයෙන් අඩුවක්නතුව. දේශනා කරන්න නෙකිල හිතුවේ. ඒන් සමේ කාරණාව නිවැරදි අවබෝධ කරගෙන අවබෝධයෙන් අපේ පින් උත්තුන්ගේ පින්කං කරන්ඩ එතකට අපේ පින්වතුන්ගේ සංසාරයේ අඩුපාඩුවක් නැතුව යනගමන අවබෝධයෙන් යන්න පුළුව. එසේ නිවැරදි ප්‍රින්ංකං කරඩ නිවරදිවා ආනිසංස ලැබෙන විදිටි අවබෝධයෙන් පින්ංකං කරන්ඩ හැමදිනාටම මේ උතුම් කුසලානි සංසධර්මිය හේතුවාසනාවේවාකෙන ප්‍රාර්ථනාවින් අපි මේ දේශනාව පත්නවා. හොඳ එහෙමන අද දවසේ, මේ උතුම් වූ සද්ධර්ම දේශනාව මේ විදියට මුළු මහත් ලෝකයාටම මහත් අනුකම්පාවින්. දේශනා කරන්ට ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ, අකුරැස්ස පරදුව අලුද්ගෙදර පදිංචි, ජH්චි විතානාචි මහත්මිය ඇතුළූ පින්වන්ත පිරිස, තේ පින් උතුම් බලාපොරොත්වුණ විශේෂයම පරදූ අලුදගෙර පදිංචි ජීHච විනාචි මෑණියන්ගේ දෙසැබ විසි ඇක් වෙනදිෙනට යදෙන. න්න නිබැෙනුවේෙන් ත්‍රවිදරත්න ආශිරවාදය ලබාගැනීමටත් එවගේම තම ස්වාමිපුතුුණුවන් වන එල් පියසේන මහත්මාට දීර්ගාශයත් ප්‍රර්ථනා කිරීමත්, පවුලේ හැමදිනාටම සෙත් ප්‍රාර්ථනා කිරීමත් මොලි කරමුණක් කරගෙන තිබෙනවා. තින් ඒ හමදිනාටම මේ සියලුපින් අනමෝදැන් වේවා. විශේෂයම ජන්මදිනය සම්වරන ජියච් විචානාාච්චි මැනියන්ට නිදුක් නිරෝගේ සුවපත්භාාවේ ලැබේවා, කායික මානසික සුවපත්භාවේ ලැබේවා. කරගෙන ලබන සේල කටුතු සර ප්‍රකාරයෙන් සාර්ථක වේවා නිදුක් නිරෝගී දිීර්ගෞෂ සම්පත්ති ලබාගෙන බාගතු නහන්සේගේ මී බුද්ධූත් පාද කාලී තුළ නිවැරදිව කුසල් දහම් වඩන්ට ධර්ම ප්‍රගණ කරගට, ශක්තිය දහිර ලැබේවා කියල ්‍රාර්ථනා කරනවා යවගේ තම ස් ම තුනුවන් වන ල්පියසන මහත් තුළ පෞුල හැමදි නාටමත් සියල කුසල් අඩුවක් නතු අන ෝදන් වේවා. නිදුක් නිරෝගී දිර්ඝಶ සම්පත්ති හමදි නාට ඩුවක් නතුව. සැලසේවා කියලා අපි මේ වෙලාවෙේ ප්‍රාර්ථනා කරනවා. දේශකාණන් වහන්සේටත් පින් අනුමෝදැන් කරනවා. එවගේ නමීමිය පරලෝගියපු සියලමීගේ ඥාතිීන්තත් පින් පෙත්තනුමෝදන් කනවා. තින් එහැම දිනාගේම සසර ගමන සුවපත් වේවා ඕනෝන් ප්‍රාර්ථනා කරන බෝධිවලින් චතුාය සතති ධර්මය අවබෝධ කර ගනිත්වා. එවගේ ම රැස්කරගතු සියලි පුුණි ධර්මියන්ගේ බලයෙන් නෙත්නාලිකාවේ සභාපතිතුමාන්ටත් සාමානධකාරතුන්ටක්. ල පිගත් හම නට ත්ම සිලි ුල් අන මෝදන් වේවා මේ අවසාන කාලය මේ වසර යන තින් මේ වසරේ හැමදිනාම ජීවිතයේ කුසල් දහම් වඩද්දී තම තමන්ගගේ වෙච යම් මඩුාඩු තියවනන් එව නිවැරදි කරගෙන සසර පිළිම අවබෝධයක් ඇතිකරගෙන ඉදිරිවසරේ පිංන්නත් හැමදිනාගේම සියලු යහපත් බලාපොරොත්තු ප්‍රර්ථනා සියල්ල මිටු කරගෙන නිදුක්ව නිරෝගීව තමන්ගේ ඒ ජීවිතයේ සීලු අපේක්ෂා මුදුන්පත් කරගෙන ඒ වසර ගත කරන්නත් පිඟත් හැමදිනාටම ශක්තයේ දහිරි ලැබේවා. කායික සුවයේ මානසික සුවයේ හැමදිනාටම සැලසේවා හැමදිනාටම ලැබූදුර්ලබ මනුස ජීවිතය තුළ අකුසලයෙන් හිතුමුොදවාගෙන කුසලේ මතහිත පිහිටුවාගෙන මේ ජීවිතයේ ගමන් කරන්නට ශක්තේ දහිරි ලැබේවා. අවසාය ඔබා පැහැමදිනාටම කෙටිම කාල්ලයකින් පහසුමාකාරයෙන් සුකසාහගත ප්‍රතිපදවින්. තුම් තුාරි සති ධර්මයා බොධ කරගන්නටම පිනොතුම් පාරමී ධර්මයක්ම වේබායි සාධෝසාධෝ සාධෝ කියාපි ප්‍රාර්ථනා කරගමු. ආකා සට්ටහාචබුම්මට්ටහා දීවානාගා මහිද්දිිකා පුුණඥන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධසාාවකං.